අයිබුවන් ලංකාව පුරාම ගොවි ශේෂ්ත්‍රවල නොයෙකුත් වගා කටයුතු සිදු කරනවා වී ධාන්‍ය භෝග අතිරේක ආහාර භෝග මාෂ භෝග ආදී වශයෙන් ඉතින් මේ භෝග අතරින් තල කියන භෝගය ටිකක් අපිට අහන්න දකින්න තියෙනවා අඩුයි වගා ශේෂ්ත්‍රවල අපි අද මිහිකත් දිනුව වැඩසටහනින් උත්සාහ කරනවා මේ තල වගාව ඉතාම සාර්ථකව සිදු කරන ගොවි කණ්ඩායමක් ඔබට හඳුන්වා දෙන්නට තල කිව්වහම බොහෝ විට අප පරිභෝජනයට ප්‍රිය කරන්නේ සුදු පැහැති තල. ඉතින් මේ සුදු පැහැති තල ප්‍රභේදය තමයි මේ ප්‍රදේශයේ වගා කෙරෙන්නේ. පහළ ගිරිබාව ගම්පොල කියන ගමේ තමයි මේ තල වගාව ව්‍යාප්ත වෙලා තියෙන්නේ. පසකින් පේන්නේ ගිරිබාව වැව. ඉතාමත් දර්ශනීය පරිසරයක්. හැබැයි දුෂ්කරයි. අපි ගම්පොල ප්‍රදේශයට ගිහිල්ලා බලමු. ගල්කමු ගම්පොල පහළ ගිරිබාව නෙත්සිත් ඇඳ බඳ ගන්නා සුන්දර ගම්මානයක්. පහළ ගිරිබාව ගම්මානයේ ගම්මුන් සමග අවස්ථා කීපයකදීම අපට කතා බහ කරන්නට අවස්ථාව ලැබුණා. ඒ ඔවුන්ගේ පසුගිය යලකන්නේ තල වගාව පිළිබඳව තොරතුරු සොයා ගිය අතරමඟදී. බලන බලන හැම පැත්තකම එක යායට සරුවට වැඩුණු තලවගාව දැක ගන්නට ලැබීම අපිට නම් ලොකු සතුටක්. පහළ ගිරිබාව ගමේ ගොවි මහත්තුරුන්ට මීට පෙරත් තලවගාව ගැන අත්දැකීම් තිබුණත් මෙවර වගාවේ ලොකු වෙනසක් දැනුණ බව අපිට කිව්වා. බොහෝ විට මොවුන් මීට පෙර වගා කළේ සාම්ප්‍රදායික කළු තල. ඒත් මෙවර නව සුදු තල ප්‍රභේදයක් වන MI3 තල වර්ගය වගා කරලා. මුළු යායම සරුවට හැදිලා. අපි හැම දෙනාම මේ කරනවා කළු තල. සුදු තල. අපි සුදු තලත් හොයාගන්නේ දැන් අපි කළු තල වපුරනවා කියමු. වපුරලා එව්වායෙන් සුදු තල වර්ග හොයාගන්නවා. හොයාගෙන එක කන්නකට ගන්ඩ එව්වා වෙනම බිත්තරට ගන්ඩ තියාගන්නවා. තියාගෙන ගහලා තමා මේ හේන් වලට මේ ඉහින්නේ. ඉතින් මේ පාර තමා අපිට ඔය සුදු තල ලැබුණේ. ඒ තල තමා මේ හේන් යායට අපි ගොවි 20ක් විතර හිටියා ඒ අතට බෙදලා මේ වගා කරලා තියෙන්නේ. MI3 සුදුතල මේ ගොවීන්ට හඳුන්වලා දීලා තිබුණේ ජෛව විවිධත්ව දේශගුණික විපර්යාසවලට අනුගත කිරීමේ ව්‍යාපෘතිය තුලින්. ඉතින් දැන් ගොවීන් සුදුතල වගාව සිදු කරන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇතිව බව අපට දැනගන්න ලැබුණා. අපි දැන් මීට පාලමු ඉස්සර වෙලා තනි තනියෙන් තමයි මේ වගාව කරගෙන ගියේ. ඊට පස්සේ මේ කණ්ඩායමක් ඇවිදින් අපි දැනුවත් කරලා මේ තල සමිතියක් පිහිටෙව්වා. ඒකේ සභාපති ලේකම් භාණ්ඩාගාරික එම්පත් කරගෙන කොටස් සමාජික මුදල් එකතු කරගෙන ගිණුමක් ආරම්භ කරලා ඒ මුදල තැන්පත් කරගත්තා. ඊට පස්සේ මේ ඒ සමිතියෙන් අපිට මේ මහ යල් කාණ්ඩ වගා කරන්න තල දුන්නා. සුදු තල. ඊට ඉස්සරින් අපි වගා කරේ කළු තල. මේක දැන් අස්වැන්නත් එක්ක දෙකේ මාස යන බලනකොට මේ සුදු තලවල අස්වැන්න වැඩි කියන එක තමයි අපිට තේරුම් ගියේ මේ ගොයිය වශයෙන්. ඊට පස්සේ දැන් ඒ තල මිදා කන්නේ අක්කර 15ක් 20ක් වගේ කරලා තියෙනවා. ඒ අපිට දුන්නේ ඒවා. ඉතින් මේ දැනට තියෙන මේ තත්ත්වයක ඉස්සලා කරපු වගාවන් වලට වඩා සාර්ථකයි කියලා අපිට හිතෙනවා. ගමේ තල වගාව සිදු කරන ගොවීන් දැන් සමිතියක් පිහිටුවාගෙන. ඒක ඉතින් මොන වගාවක නියලුනත් ගොවීන් එකතු වීම ඔවුන්ටම ලොකු ශක්තියක් ලැබෙනවා. මේ ප්‍රදේශය තුල වගාවට වල්ලරි තර්ජනක් නැතිලු. ගොවීන් කිව්වේ තලවල සෙවල ගතිය නිසා අලි එන්නේ නැති බවයි. දැනට ගොවීන් 20ක් අතරේ අක්කර 20ක් පමණ
ප්‍රමාණයක් සුදු තල වගා කරා. මේ වගා කළ තල බීජ බීජ රෝපණය සඳහා නිකවරටිය බීජ සාධක කිරීමේ සේවයේ සමග සම්බන්ධව ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. මීට අමතරව මෙම සමිතියත් සමග සමිතියේ ගොවීන් සමග ඉදිරියට මෙම සුදු තල ව්‍යාප්ත කිරීම සඳහා වැඩ කටයුතු සලස්වමින් තිබෙනවා. මෙම ව්‍යාප්තියත් සමගම MI3 තල ප්‍රභේදය මීට කලින් ගොවීන් වගා කරේ මේ ප්‍රදේශයේ කළු තලට අමතරව සුදු තල යම් යම් ගොවීන් සුළු ප්‍රමාණයක් වගා කරා. මෙම ව්‍යාපෘතියත් සමගම ගොවීන් නැඹුරුතාවයක් ඇති වෙලා තියෙනවා මෙම සුදු තල වගා කිරීම සම්බන්ධව. තවත් මෙම ව්‍යාපෘතිය අරමුණක් ලෙස තිබෙනවා මේ ගොවීන්ට තලවලින් අගේ එකතු කළ නිෂ්පාදන ඇතිකර ගොවීන්ටම උත්සාහෙන් සමිතිය හරහා නව නිෂ්පාදන ඇති කිරීමට ව්‍යාපෘතියෙන් යෝජනා කර තිබෙනවා. තවත් දවසක තල අස්වනු නිරන අවස්ථාවේ අපි ගොවීන් හමු වෙන්න ගියා. මෙවර අස්වනු බීජ ලෙස ඉදිරි කන්නවලදී ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමට කටයුතු කරලා. දැන් ගොවීන් අතර සුදු තලවලට තියෙන්නේ ලොකු ඉල්ලුමක්. ඒ වගේම තමයි දැන් රට පුරාම සුදු තලවලට ඉල්ලුමත් වැඩි. සෙල්ලම් තල කපනවා. කපලා මේ දෑකැත්තෙන් තමයි කපන්නේ. කපලා දවස් 3ක් විතර වේලෙන් ඩාරිනවා. වේලෙන් ඩාරලා මේ විදිහට මාවර වලට තියන්න මේ එකතු කරලා ඊට පස්සේ මාවර වලට ගෙනල්ලා තියෙනවා. කමතර හැගෙන මාවර වලට ගෙනල්ලා තියලා ඊට පස්සේ තල වේලු නැයින් පස්සේ දවස් 10ක් 15ක් ගියාම තල හොඳට අවු වෙනවාම වේලනවා ඉක්මනට. වේලුනහම ටෙන්ට් එකක් දාලා ඊට පස්සේ ටික ටික අරගෙන ලීයකින් ගහනවා. ගහලා මේ තමයි ඇට රොඩු අයින් කරලා ඇට ටික බේරගන්නේ. තල අස්වෙන් මෙලෙන ගොවීන් ලොකු ආදායමක් ලබා ගැනීමේ බලාපොරොත්තු ඇතිව තමයි ඉන්නේ. තල වගාවෙදී වෙනත් භෝගවලට වගේ ලොකු වියදමක් දරන්නට වන්නේ නැහැ. අවම බිම් සැකසීමකින් තමයි කරන්නේ. මේ ගොවි මහත්තුරු නම් කිව්වේ පොහොර යොදා ගන්නෙත් නැති බවයි. ඉතින් ලබන අස්වැන්න ලාභය තමයි. පරිසර අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක කිරීමක් ලෙස ජෛව විවිධත්වය දේශගුණික විපර්යාස තුළ අනුගත කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම තලවගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙලා ගොවීන් සම්බන්ධීකරණය, ගොවීන්ට අවශ්‍ය පුහුණුවීම් ලබා දීම, ගොවීන් සංවිධානගත කිරීම, තල බීජ අලෙවි කිරීමට මඟ පෙන්වීම සහ ගොවීන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට මෙම ව්‍යාපෘතිය රුකුලක් වෙලා. දැන් මේ මාතෘ යලකන්නේදී අපි දන්නවා තලවගාවට යොමු වෙලා තින්න ඔක්කොම. ඒ හින්දා අපි කල්පනා කළා ඒ කන්නේදී මේ සියලු දෙනාටම නැතුණත් අපි ගොවි මාතෘ 25 දෙනෙකුට විතර පමණ අපි බිත්තර තල වර්ගයක් ඒ කියන්නේ අපි ගෙනලා දුන්නා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිෂ්පාදක MI3 කියන තල වර්ගයේ තල කිලෝ 100ක් අපි ගෙනල්ලා දුන්නා. ඒක මේ අය වගා කරලා ඊට පස්සේ අස්වැන්නක් නෙල්ලා සමහර අය අස්වැන්න එදාම විකුණගෙනත් තිබුණා. සමහර අය කීප දෙනෙක් එක තියාගෙන තිබුණා. ඒ තියාගත්ත අස්වැන්න අපි ඊට පස්සේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මිලදී අරගෙන ඒගොල්ලන්ට වැඩි මුදලක් ලැබුණා. හිතන්නේ සමහර අය සන්තෝෂයටත්පත් වුණා. මොකද අර ගත්ත මුදලට වැඩි මුදලකට මේක විකුණ ගන්න පුළුවන් වෙච්ච එක සාමාන්‍ය රුපියල් 145කට 40කට විකුණන එක දැන් මේ සැරේ මම හිතන්නේ 280කට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මිලදී අරගත්තා. ඉතින් අපි මේවා ඉස්සරහට ගෙනියන්න ඕන. මීට වැඩි හොඳට මේ වැඩසටහන ඉස්සරහට ගෙනිච්චොත් අපිට අනිත් අය සහභාගී වෙලා අපිට පුළුවන් වෙයි මීට වැඩි අපේ නිෂ්පාදන සඳහා යම්කිසි මුදලක් වැඩිපුර මුදලක් ලබා ගන්න. ඇත්තටම මේක තමයි අපේ අරමුණ වෙන්නත් ඕන. තල අස්සුණු කපා ගනිමින් මාවර ගසා වියලීමට තබා පදමට වියලා ගැනීමෙන් පස්සේ තමයි බීජ වෙන් කරගන්නේ. මේවා අපිට දකින්නට සුන්දර දර්ශන වුණාට අපේ ගොවීන් තරමක් වෙහෙසක් ගන්නවා බීජ ටික වෙන් කරගන්න.
ඉතින් මේ නෙලන තල අස්සනු ගොවීන්ගේ ආහාරය සඳහා නම් නොවේ. ඉතින් මේ නෙලන තල අස්වෙන්න මේ ගොවීන් තමන්ගේ පරිභෝජනය සඳහා තියාගන්නේ නැහැ. රට පුරාම විසිරලා ඉන්න විශාල ජනතාවගේ ආහාර රස ගන්වන්නට, රස කැවිලි නිෂ්පාදනයට අමුද්‍රව්‍යයක් ලෙසට, තලතිල් නිෂ්පාදනයට අමුද්‍රව්‍යයක් ලෙසට විශාල අවශ්‍යතාවයක් සඳහා තමයි මේ තල නිෂ්පාදනය වෙන්නේ. ඉතින් සමස්ත ජනතාවගේම පෝෂණය සඳහා මේ තල නිෂ්පාදනය කරන අපේ ගොවි මහත්තුරු සියලු දෙනාට අපි සියලු දෙනාගේ ආශිර්වාදය හිමි විය යුතු වෙනවා. ගමේ අසල් වැසියෝ කිහිප දෙනෙක් එකතු වෙලා තලවලින් රසවත් කැවිලි කිහිපයකුත් හදලා අපට පෙන්නුවා. ඉතින් තල මිශ්‍රිත රස කැවිලි රස බලලා අපි ඔවුන්ට ප්‍රාර්ථනා කළේ ඔබ යන ඉදිරි ගමන ජයග්‍රාහී වේවා කියලා. අද වැඩසටහනින් ඔබෙන් සමුගෙන යන්නට අපි සූදානම්. ඊට පෙර ඔබට මතක් කරන්නම් මේ තලවගාව සම්බන්ධ ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් මේ තිරේ දිස්වන ලිපිනයට ලිපියක් ලියා විමසීමක් කරන්නට, නොයසේ නම් දුරකථන ඇමතුමක් දීලා තොරතුරු විමසන්නට. පහසුම ක්‍රමේ මම ඔබට මතක් කරන්නම් තලවගාව විතරක් නෙවෙයි ඕනෑම කෘෂිකාර්මික කටයුත්තකට වගාවකට ඔබට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා ගන්නට පුළුවන් ඔබේ ප්‍රදේශයේ ඉන්න කෘෂිකර්ම ප්‍රදේශක මහතාගෙන් හෝ මහත්මියගෙන් බදාද දවස්වලදී. දැඩි සුළඟකුත් තියෙනවා. ඉතින් අපි ඔබෙන් සමුගන්නවා යළිත් ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තුව ඇතිව. එතෙක් ඔබට ප්‍රාර්ථනා කරනවා පළබර වාසනාවන්ත සතියක්.